Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. මේ රටේ ඉන්න දේශපාලඥයෝ ගත්තොත් එහෙම විශේෂයෙන්ම රට පාලනය කරපු ජනාධිපතිවරු පහුගිය අවුරුදු 30 40 50 60 70 තුලම අඩුම තමයි රැකියාවක්වත් නොකරපු අය ජනාධිපතිවරයෙක් නායකයෙක් වුණාම එයාලට තියෙන්න ඕන ජනතාව වෙනුවෙන් කොහොමද රට දියුණු කරන කියන දැක්මක් තියෙන්න ඕන අපිට පේන්නේ මේ හිටපු කිසිම ජනාධිපතිවරයෙකුට කිසිම විදිහක කළමනාකාරීත්ව හැකියාවක් නැහැ මොකද මේ රටේ ජනාධිපතිවරයා කියලා කියන්නේ මේ තියෙන බලතලත් එක්ක මේ ලංකාවේ ඉන්න CEO Chief Executive Officer ඉතින් ඒ වගේ කෙනෙක්ට Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. විශාල දැනුමක් තියෙන විශේෂයෙන්ම ආර්ථික පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ආර්ථික පිළිබඳ අවබෝධයක් නැති වුණහම තමයි අපි ගිහිල්ලා මේ අමාරුවේ වැටෙන්නේ. දැන් අපි දන්නවා මේ දැන් කරලා තියෙන ආයෝජන පහුගිය අවුරුදු 30 40 50 ඇතුළත මේ ආයෝජන අපේ ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මදි. ඒකෝ අපි දැනගන්න ඕන කොහොමද ඉදිරියේදී මේ රට දියුණු කර ගැනීමේ පිළිබඳ ඒ තියෙන දැක්මක් නැති නිසා තමයි අවුරුදු 70කට පස්සේ අපි කතා කරන්නේ කණ්ඩ නැති බොණ්ඩ නැති දරිද්‍රතාවයෙන් පෙළෙන බුන්නත්තුණු රාජ්‍යයක අපි ඉන්නේ. ඉතින් මේක තත්වෙන් ගොඩේමට හැකියාව තියෙන්නේ කලමනා කරන්නේ පිළිබඳ අවබෝධයක් ඇති දූෂණේ වංචාවෙන් තොර පිරිසිදු පාලනයක් තමයි අපිට අත්‍යවශ්‍ය ඉදිරියේදී. ඔව් දවසින් දවස මේ ඉන්න දේශපාලඥයෝ සංධානගත වෙනවා. අපි දැක්ක ගිය පහුගිය මාස දෙක තුන ඇතුළත මේ ඉන්නම දේශපාලඥයෝ එක එක සංධානගත වෙනවා. මොකද එයාලා දන්නවා දැන් ඉදිරියේදී ඇති වෙන මැතිවරණයකදී අඩුමතරම මේ 225න් 160ක් විතර ගෙදර යනවා. මෙයාලට මේ බලය ලබා ගැනීම සඳහා ඉදිරියේදී කිසියම්ම හෝ උපක්‍රමයක් ඇති කරගෙන මහජනතාව නැවතත් මුලා කිරීමට තමයි මේකට යන්නේ. ඒ මුලාවට රැවටෙන්නේ නැතුව මගේ දෙකට මේ සම්ප්‍රදායික දේශපාලඥයන්ට ඡන්දය දීලා අපි වෙලා දෙන්නේ මොකද්ද? රටේ ජනතාවගෙන් 150කට කෑම නැහැ. අධ්‍යාපනය කරේ ලබා ගන්න බෑ. සෞඛ්‍ය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ප්‍රවාහනය ගැන අහලා වැඩක් නැහැ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ගිය අවුරුද්ද දෙකේ ආර්ථික අවපාතයක් තියෙන්නේ. අපි කතා කරන්නේ මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය 1% කියලා. ඉතින් 2-3% ආර්ථික වර්ධනය ලැබුණොත් එහෙම ඊළඟ අවුරුදු 2-3 ඇතුළත අපිට අර genuine Japan motor oil නම් Toyota genuine motor oil විතරමයි. කොවිඩ් වලින් හිටපු කලින් තත්ත්ව වල එන්නේ අවුරුදු 15ක් විතර යනවා. ඒ කියන්නේ දැන් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 90 තිබ්බ ආර්ථිකය බිලියන 70කට බහලා තියෙනවා. බිලියන 20ක් අඩු වෙලා තියෙනවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 තිබ්බ රටක මේක 3200 වෙලා තියෙනවා. ඒ 3200 12න් බෙදපුවාම සාමාන්‍යයෙන් හම්බෙන්නේ ඩොලර් 275ක් විතර. ඒ කියන්නේ සාමාන්ය කෙනෙකුගේ ආදායම රුපියල් 75000යි. මේක තමයි සාමාන්‍ය තියෙන්නේ. හැබැයි මේ අපි දන්නවා මේ රටේ ඉන්න ජනතාවගෙන් බොහෝ දෙනෙකුට 75000ක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ලැබෙන්නේ රුපියල් 40000ක 50000ක වැටුපක්. ඒ වැටුපෙන් ජීවත් වීමේ හැකියාව නැගට හේතුව තමයි අපි දන්නවා දැන් ගිය මාස දෙක තුන ඇතුළත සාමාන්‍ය ආහාර මිල පාලනය කරගන්න බෑ. කැරට් කිලෝ අපි දන්නවා දැන් රුපියල් 500යි මාස දෙකකට කලින් 2500යි. බටු 1000යි බොංචි 1500යි. බිත්තරයක මිල පාලනය කරගන්න බෑ. දැන් අපි කතා කරනවා දෙහි සමහරකට දෙහි රුපියල් දැන් මේ දවස්වල රුපියල් 200යි එක කාලයක් තිබ්බ රුපියල් 2000යි. දැන් අලුත් මේක තමයි ලූණු. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර මිල වල මිලවත් පරිපාලනය කරගන්න බැරි දේශපාලන ක්‍රමවේදයක් තියෙන රටක අනාගතේ මොකක් වේද? ඒ නිසා මහ ජනතාව ඉතා පරිස්සමෙන් මේ ගැන හිතලා බලලා ඉදිරියේදී තීරණ ගත යුතුයි කියන පදනමේ ඉන්නේ. ඇයගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී